சூப்பர் தேசனா கேஜுவலி கொஹமத யாரட்ட மாகிட்டன வாயல ஹொந்தின் ஏதி கேலா அது மாமா யா ஹதன்னே பொலஸ் எம்புலக் ஹதன்ன හැබැයි ඉතින් මට මැටි ඇතිලි ඒව නැහැ ගෑස් ලිප්පේ තමයි පොලොස් ඇඹුල හදන්නේ මෙන්න මේ අපිට මට මෙහෙ හරි අමාරු වෙන ඉතින් හොයා ගන්න පොලොස් ඉතින් මේ දෙරණ කියලා එකකින් ගහනවා මෙහෙට එවනවා මේ පොලොස් හදපු එකක් තිබ්බා මට හිතුණා මේ මම ගෙනල්ලා හදන එක අපිට ඕනි විදියට හදා ගන්න පුළුවන් එතකොට මෙන්න මේකෙන් තමයි මං හදන්නේ දැන් මම ඒකට ලුණු ටිකක් කපා ගත්ත තේරට දාගන්න කරපිංචා ටිකක් අරගෙන තිනවා කුරුඳු වැරගෙන තිනවා මම ඉතුරු ටික මගේ ලිපගාව තමයි තියෙන්නේ මම ඒ ටික පෙන්නන්නම් මොකද මේ මට උරුහාලින මම බදලා අරගෙන නැහැ මම ඒක තේරට දාන්නේ ඒක නිසා මම ඒ ටික දැන් පෙන්නන්නම් ඔයාලට හරි දැන් මම සෝස් පෑන් එක ලිපේ තියාගෙන මම දැන් ඒකට මම තෙල් ටිකක් දාගන්නවා සෝස් පෑන් එක පොඩ්ඩක් මේ පරක්කුයිනේ රත් වෙන්න එහින්දා තෙල් ටිකක් මම දාගත්තා ඊට පස්සේ අපි ඒකට දාගන්නවා හරි දැන් අපි ඒකට අබ ටිකක් දාගමු උළුහාල් මම බදලා නැති හින්දා උළුහාල් ටිකක් දා ගන්නවා එතකොට ඒකත් එක්ක බදිනවා හරි ඊට පස්සේ මම කපාගත්ත මොනවද කුරුඳු ඊට පස්සේ කරපිංචා ටික කාගත්ත ලුණු සහ අමු මිරිස් ටික දාගන්නවා අපි ඒක හොදට මේ විදිහට මික්ස් කරගන්න දැන් අබ ටිකයි මගේ උළුහාල් ටිකයි දැන් තෙලේ හොඳ නුව වෙලා තියෙන්නේ තැඹිලා තියෙන්නේ සෝරි බදලා තියෙන්නේ හරි අපි ඊට පස්සේ මේක තෙක් අහු කරගමු තුන පහ අමු තුන පහ මේ රෝස් කට් එක තියෙනවා මම ඒක දාන්නේ නැහැ මම වෙනම බදලා ගන්නවා තෙලටම දානවා නැත්නම් ඔයාලට වෙනම පෑන් එකක බදලා ගන්න පුළුවන් මිරිස් කුඩු හැන්දක් විතර දානවා මම මේ උඹලකට එකතු කරන්න කියලා හිතාගෙන ඉන්නේ ඒ වගේ මම දැන් උඹලකට එකතු කරගන්නේ නැහැ මම අද බුද්ධ පූජාව තියන්න ඕන නිසා මම අන්තිමටම උඹලකට ටික එකතු කරගන්නවා බුද්ධ පූජාවට අයින් කරලා ඊට පස්සේ මේ විදිහට මේක තෙලේ බැද ගන්න ඕනි තෙලේ පොඩ්ඩක් කොහොම බැදෙන්න දෙනවා ඊට පස්සේ මම දැන් පොලොස් එක මම කපා ගත්තා ඒක සෝරි කපා කරත පොලොස් එක තියෙන මං ගාව ඒක නිසා මම මේක දැන් ගන්න යන්නේ අපිට ඒක දෙසරක තුන්සරක විතර කන්න පුළුවන් විදිහට තියෙනවා ගොඩක් පොලොස් හොඳයි ලාට පේනවා නේද කැඩුවම් පස්සේ තියෙන විදිහ ඒක වතුර ලුණු වතුර වගේ දාලා තියෙන්නේ ලුණු රහයි එක මම හිතනවා ඉතින් හොඳ ඇති කියලා මම මේ පළවෙනි සැරේ තමයි හදන්නේ බෝතල් කරපු පොලොස් වල ¡Gracias!
කොන්න කෝක් කරගන්න මොකද ඉලිස් ටික නැත්තම් කරවෙනවනේ තවත් දෙකකට වගේ උයා ගන්නවා මම නම් හරි මාසයි පොලොස් ගන්න. ඉතින් මේ පොලොස්සේ සුදු බතේ තිබ්බනම් අම්මා හොඳට කන්න පුළුවන්. හැබැයි හොඳ පොලොස් වගේ හොඳ රොට පාටක් තියෙනවා බලමු අපි නේද උයලා. මම ඇත්තටම මේ උයලා නෑ දැන් ලංකාවේ ඉන්නකොට නම් අපේ ගෙදර තිබ්බ පොලොස් හොඳට තිබ්බා. හැමදාම වගේ පොලොස් එපා වෙනකම් පොලොස් දැන් පොලොස් නැදී ඉඳ අපිට හරි මාසයි පොලොස් ගන්න. පොලොස් නැනේ හස්බන්ඩ් කන්දරේ තියන්නේ. ඒක එපා වෙනකන් අපි පොලොස් කෑවා. බබාටත් හොඳයි. හොඳට බ්ලඩ් දැන් අපි බීෆ් කන්නේ නැහැ. බීෆ් කන කටියට නෙමෙයි මේ කියන්නේ. බීෆ් වලට වඩා මේකේ බ්ලඩ් මේ ඔය ඩෙන්ගු හැම හැදිච්ච කටියට පොලොස් වීම සම්බලා දෙනවනේ. ඒ දෙන්නේ එයාලගේ බ්ලඩ් ප්‍රමාණය වැඩි වෙන්න අනිවාර්යයෙන්ම පොලොස් සම්බලා කනකොට ඒ බ්ලඩ් ප්‍රමාණය හොඳට ප්‍රතිශතය ඇඟේ තියෙන ප්‍රතිශතයේ බ්ලඩ් වල හොඳට වැඩි වෙනවා. ඉතින් මේ මෙන්න මේ විදියට දාගත්තා. දැන් මම ඊට පස්සේ වතුර ටික මේ කහ ටිකකුත් දාගන්නවා. මම ආපහු ලිප පත්තු කරගන්නම්. සෝරි. දැන් මේකේ තියෙන පාට මම ගත්තේ මම අමු තුන පහයි මිරිසුයි මේ බදලා. ඔයාලටත් පුළුවන් ඒ විදිහට කරගන්න නැත්නම් රෝස්ටඩ් දේවා තියෙනවා. එකම රහයනවනේ. ඒක නිසා තමයි මම මේ විදිහට කරේ. මම අන්තිමටම තමයි කුඹලකට එකතු කරගන්නේ. මොකද මම බුද්ධ පූජාවට පිළි ජාති පූජ කරන්නේ නැති නිසා. හරි. මට මේ ඊට පස්සේ ගුරු සුදුරුණු ටිකක් අපි එකතු කරගමු. ඒක ඉස්සරම පෑන් එකට දාගන්න තෙලට දාගන්නකොට මට ඒක අමතක වුණා. එහෙම දැම්මයි කියලා ඉතින් ප්‍රශ්නකුත් නැහැ. මම පාවිච්චි කරන්නේ මේ බෝතල් වල තියෙන යුවනේ. මේක පොඩ්ඩක් ගාන වැඩි මේ හරියටම ගන්නව නම් දැන් මම හිතාගෙන ඉන්නේ බෑග් එක දාන්න මේ සුදු ලුණු. මෙහි සීතල නිසා හොඳට හැදෙනවත් එක්ක. සෝරි. මිරිස් වැටල වැඩි වගේ. දැන් මේ මම මෙච්චර ප්‍රමාණයක් ගත්ත බලමු කෑලි අපි මමයි හස්බන්ඩ්යි බබාටයි ඉන්නේ. ඇති. තව එක වේලක් 32 වේලක් විතර හදන්න පුළුවන්. මොකද මෙච්චර කන්නේ නෑනේ. අපි නේද? ඉතින් මේ තව කෑල්ලක් දාගමුකෝ. මේ මෙච්චරක් ඉතුරුයි. ෆැමිලි එකක් ඉන්නකොට ඉතින් කන්න පුළුවන්. ලොකු ෆැමිලි එකක් ඉන්නකොට නම් ඔක්කොම ටික උයලා තියන්න පුළුවන් ෆ්‍රිජ් එකේ. මම ෆ්‍රිජ් එකේ වැඩි දවස් තියලා කන්නේ නැහැ. මේ මෙච්චරක් ඉතුරුයි. මේ ගාන්ටි තුරුයි. හරි අපි මේක දැන් වහලා ෆ්‍රිජ් එකේ මම ඇල්ලුවේවත් නෑ. මම වෙනම හැන්ඩ් ගෑරුවකින් ගත්තේ අතට දාලා පදිසි නඩක් වුණොත් එහෙම. ඒක නිසා දැන් මම මේක තියනවා ෆ්‍රිජ් එකේ කියලා. දැන් මම මේකට එකතු කර ගන්නවා කවර. ඔකෝකින් අපේ ෆ්‍රිජ් බටන් එකේ මේ කරප් මේ රම්පේ මම එකතු කර ගන්නවා. එකතු කරගත්තා. ඊට පස්සේ මම එකතු කරගන්නවා කරාමෙටි සහ එනසාල්. මම ගන්නේ එනසාල්. මේ එනසාල් එක ඉන්දියන් එනසාල් එකක්. සුවඳ තියෙනවා හොඳට. ලංකාව එකක් නෙමෙයි මට හම්බුන්නේ. ලංකාව එකක් හොඳයි ගොඩක්. කරාමෙටි එක ලංකාවෙන් ගත්ත එකක්. මේ ලංකාවේ කඩෙන් ගත්ත එකක් මේ. මෙච්චරයි මම දාන්නේ. අපි පොඩ්ඩක් හදන නිසා ඔයාලගේ ප්‍රමාණය අනුව කොහොමද හදන්නේ කියලා බලලා ඔයාලා එද්දි දාන්න. ඊට පස්සේ මම මේක ඔන්න කලා ගන්නවා. අපිට තාම වංගෙඩියක් නැහැ.
ඒකත් මම කිව්ව මම දැන් සිංහල කඩේට මම කිව්වා මට ඕනි විදිහට වංගෙඩිය මට හම්බ වුණොත් හොඳයි ආප්ප තාච්චියකෝයි ඒ විදිහට මේක අර වගේම තමයි කිසිම මේකක් වෙනසක් නැහැ මේ තදට තියෙන ඔය පොලොස් කෑලි හරි දැන් මම මේකල ලුණු ටිකක් එකතු කරගන්නවා වතුර ටිකක් දාලා මේක දැම්බෙන්න තියන පොඩ්ඩක් වෙලා මොකද පොඩ්ඩක් ඒ පොලොස් කැරි හයියයි මොක නිසා මම දැම්බෙන්න තියනවා වතුර ටිකක් එකතු කරන්න. හරි අපි බලමු ඊළඟ පියවර කොහොමද කරන්න කියලා. මෙහෙමම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක යාළුවනේ. හරි යාළුවනේ දැන් මගේ පොලොස් කරි එක හොඳටම ඉදලා තියෙනවා. දැන් හොඳට තැම්බිලා කෑලි තැම්බිලා මේ ඔයාලට පේනව නේද මේ කෑලියෙම හොඳට තැම්බිලා තියෙන්නේ පොඩ්ඩක් ඝනයි සමහරක් කෙව්වා තැම්බෙනවා අඩුයි සමහරක් කෙව්වා තැම්බෙනවා හොඳට මේ ඉතින් දැන් අපි මේකට දාගමු හොඳට කිරි මම තාක්ෂණයේ පෙරිකුත්ල පොල්ටි එක නෙමෙයි තැෂේකකින් පොඩ්ඩක් දාගන්න අමාරුයි තියෙන මැත්ති අනිවාර්යෙන්ම මට හම්බුනේ මට පොල් ගන්න පොල් ගෙඩිනම් මට හම්බුණා කැමිකයේ ඉන්නේ වින්දා කෝවිල් වලට ගෙනියනවානේ ඒක නිසා මේ මට ඒ වලට පොල් දා ගන්න විදිහක් නැහැනේ ඒක නිසා අපි මේකට එකව කරගමු හොඳට මේස හැඳි තුනක් බලමු මේස හැඳි තුනක් දාලා බලමු හරි දැන් මම ඒකට දාගත්තා පොල් කිද මේකේ හොද්ද තියෙනවානේ චුට්ටක් නිසා මම මේ විදිහට දාගත්තා මං තාම උඹලකට එකතු කරගත්තේ නැහැ ඊට පස්සේ දැන් මේක හොඳට උකුයි මේ ඒකේ තුනක් කියන්නේ මම සාමාන්‍යයෙන් අපි තුන් දෙනාට හදනකොට මම බබාට දාන්න පොල් ටින් කිරි එක පොල් ෆ්‍රෙෂ් එකක් මේ තියෙනවා ඒක තමයි දාන්නේ මම මැගී දාන්නේ යාළු කෑමකට අපි දෙන්නට හදනකොට මම මේසෙන් sorry තේහෙන් දෙයි දාන්නේ එක මාළුවකට හොද්ද හදනවා නම් දැන් අපි රස බලමු හොඳයි දැන් මම මේකේ රස බැලන්ස් වෙන්න සීනි චූට්ටක් එකව කරගන්නවා මම කියනකොට චුටි බබා හාකි සීනි චුට්ටක් එකව කරගන්න උදේට මම මෙච්චර පිටු එකව කරගන්නේ පින්ච් එකක් වගේ මම දැම්මා දැන් දැන් නම් හොඳ උකුවට තියෙනවා මේ ඔයාලට පේනව නේද? හරිම රස පාටයි. එයාලා හදලා බලන්න. ඉතින් ඔයාලා නම් දන්නවනේ ඉතින් පොලොස් ඇඹුලක් හදාගන්න එක නේද? දැන් හොඳ ගාන්න තියෙන්නේ. මම තව චුට්ටක් ලුණු එකතු කරගන්නවා. හරි. දැන් මේක sorry. මම ඉන්ද්‍ර පොඩ්ඩක් අඩු කරගන්නවා. අඩු කරගෙන මම තියාගන්නවා. ඊට පස්සේ මම මෙහෙමම බුද්ධ පූජාවට අරගන්නවා මේකෙන් හරි දැන් මම බුද්ධ පූජාවට අයින් කරගත්තා ඊට පස්සේ තමයි මම දාන්නේ මේ උම්බලකඩ මම මෙච්චරක් විතර දානවා තවත් ටිකක් දානමු හරි දැන් මේක චුට්ටක් වහලා තියෙනවා මොකද උම්බලකඩේකේ රස මේක කඩලා ගන්න ඕනි කින්දා මොකද මම මුලින්ම දැම්ම නම් ඔබ ගොඩක් මේ හොඳට අල්ල ගන්නවා ඒක නිසා මේ රස මේක අඩු ගින්දරේ මෙහෙම්මම වහලා තියෙනවා මං ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මගේ රසවත් පොලොස් කරි එක, පොලොස් ඇඹුල. හැබැයි මේක තව ටිකක් හින්දෙව්වා නම් හොඳයි. උම්බලකඩ දැම්මන් පස්සේ ඒ මේ පොලොස් එක ගොඩක් රස වුණා.
අනිත් විදිහටත් හදන්න පුළුවන්. අපේ අම්මලා හැම ගොඩක් උඹලකට දාන්නේ නැහැ. නිකන් තමයි හදන්නේ. හරිම රසයි. ඉතින් මට මේ හුඟ දවසකට පස්සේ මේ පොලොස් එක හම්බුනේ. ඉතින් මම හරිම ආසාවෙන් දැන් බත් ටිකක් කන්න පුළුවන් සුදු බත් සමග පොලොස්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ පොලොස් කරි එක මම හදාගත්තේ. නන් ස්ටික් වල එහෙම හදනකොට ඉතින් ගොඩාක් ක්වොලිටි එකට එන්නේ නැහැ. මැටි ඇතිලි එක තමයි හදන්න ඕනි. ඉතින් ඔයාලත් හදලා බලන්න, හදලා කොහොමද මට කමෙන්ට් කරන්න, මගේ පොලොස් කරි එක තව අඩුපාඩු තියෙනවා නම් මට කියන්න, අනිවාර්යයෙන් subscribe කරන්න. එහෙනම් මම ගිහින් එන්නම් තව වීඩියෝ එකකින්. ඔයාලා පරිස්සමින් ඉන්න. Bye.